Mindfulness. නිවැරදි සිහිය හෙවත් සතිය. එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු යුරෝපීය රටවල මෙන්ම ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, උගන්ඩාව වැනි රටවල ශීඝ්‍රයෙන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බලසම්පන්න මෙහෙයුමකි. පළමු ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය. සමගන සිරසින් සති පාසලට. අපේ සිත සතිමත් කරගෙන දවසම ප්‍රබෝධවත්ව ගත කරන්නට මේ කෙටි අභ්‍යාසය පුරුදු පුහුණු කරමු. දැන් පුළුවන් විදිහකට හැම කෙනෙක්ම තමන්ගේ ශරීරයට හිත යොමු කරන්න. මේ මොහොතේ තමන්ට දැනෙන්නේ මොකද්ද කියලා හොඳින් අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට අවට ඇසෙන හඬවල් වලටත් සිත යොමු කරන්න පුළුවන්. මගේ ශරීරයෙන් බාහිරව අවට පරිසරය තුළ මොනවද සිදුවන්නේ කියන එක පිළිබඳවත් ඔබේ සතිමත් බව තියෙනවා. මෙහෙම මොහොතක් ගත වෙන විට ඔබට දැනෙන්නේ ඔබේ සිතේ සිතුවිලි. ඒ සිතුවිලිවල කිසිම ඒකාග්‍රතාවක් නැති බවත් ඔබ සතිමත් නම් ඔබට මේ මොහොතේදී දැනෙනවා. මගේ සිතුවිලිවල ස්වභාවය කොහොමද දැන්? මොන වගේ සිතුවිලිද මේ මොහොතේ මට ඇති වෙන්නේ? ඒවා සිතුවිලි හැටියටම දකින්න. තව මොහොතක් ඉන්නකොට ඔබට ඔබේ හුස්මට හිත යොමු වෙනවා. මගේ හුස්ම මේ වෙලාවේ මොන ස්වභාවයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? සමහරට ඔබට දැනෙනවා ඇති දිග හුස්මක් ගන්නවා, කෙටි හුස්මක් ගන්නවා. මේ හුස්ම ගන්න වෙලාවෙත් ඔබේ ශරීරය තුළ යම් යම් වෙනස්කම් වෙනවා. ඒ වෙනසත් දැන් සතියෙන් යුතුව දකින්න. මෙසේ ඔබ සතිමත්කම දියුණු කරනකොට ඔබේ මනස ඒකාග්‍රතාවක් ඇතිවී ඔබේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව ඔබේ මේ දවස පුරාම පවතිවා යන අදිෂ්ඨානයෙන් අපි මේ කෙටි අභ්‍යාසයෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි දුවේ පුතේ, හැම දිනාටම සුභ උදෑසනක් වේවා. සුභ උදෑසනක් ස්වාමීන් වහන්ස. ඔව් දුවේ පුතේ, අද සිකුරාද දවස, එනිසා අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. එකක් තමයි මේ සතියෙම ඔයාලා කරපු අභ්‍යාස තුලින් ලැබපු විශේෂ අත්දැකීම් තියෙනවා නම් ඒව කතා කරනවා. ඒ වගේම ඔබට මතක ඇති සිකුරාද දවස අපි ඔබේ ගැටලු निराකරණය කරන දවස. මේ සතියෙම කරපු අභ්‍යාස තුලින් මොනවා හරි ගැටලු ආව නම් එක්ක පහුගිය සතියේ කරපු දේවල් වල යම් යම් ගැටලු වෙන්නත් පුළුවන්, හොඳ අත්දැකීම් වෙන්නත් පුළුවන්. ඒව ඔක්කොම මේ සිකුරාද දවසේදී අපි කතා කරනවා. කතා අපි ලබන සතියේට මොනවා ගැනද කතා කරන්න කියලා තීරණයකට එනවා. මොනවා හරි තියනවද අද ඔයාලට කතා කරන්න? විශේෂයෙන්ම මේ සති දෙක තුල ලැබපු අත්දැකීම් අපි කතා කරන්නේ යටිසිත ගැන. යටිසිතත් එක්ක ගනුදෙනු කරනකොට හැම වෙලාවෙම අපි සතිමත් වෙන්න ඕනි. යටිසිතෙන් ඔබට දෙන පණිවිඩ මොනවද කියලා සතියෙන් යුතුව හිටියොත් තමයි ඔබට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම යටිහිතෙන් ඇහුවා මම ඇත්තටම මොනාට දක්ෂ කියලා. එතකොට මට ගොඩක් පිළිතුරු ආවා. සුරබිදුවේ සතුටු වෙයි අභ්‍යාස කරපු එක ගැන. දැන් ඔය සිතුවිලි ගැන හිතනකොට ඔබ ඇහුවේ මම මොනවටද වඩා දක්ෂ කියලා? එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට දුවට එක එක සිතුවිලි එන්නේ නැති ඔබ මෙන්න මේ වගේ දේවල් වලට දක්ෂයි කියලා. ඒ සිතුවිලි ආවේ කොයි වෙලාවේද? මම රෑ නින්දට යනකොට තමයි ස්වාමීන් වහන්සේ දෙය කළේ. හොඳයි, නින්දට යනකොට ඒ දේ කරාම ඔබට ආවද පණිවිඩයක් මොකක් හරි මම මෙන්න මේ දේට දක්ෂයි කියලා? සමහරවිට දෙක තුනක් එන්නත් ඇති. ඒ අභ්‍යාසය කළා ඉවරුණ ගමන්ම මගේ හිතට ආවා මම මොනටද දක්ෂ කියලා. බොහොම හොඳයි. එතකොට ඒ ආපු දක්ෂකම ඔබ හිතේ තියාගන්න. සමහරවිට මේ අභ්‍යාසයේ දින කීපයක්ම කරනකොට ඔබ තුල සංගවලා තියෙන තව දක්ෂකම් එන්න පුළුවන්. ඔබ සංගීතයේ දක්ෂයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබ පොතපත කියවන්න දක්ෂයි කියලා හිතෙන්න පුළුවන්. ඔබ නිවේදනයේට දක්ෂයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔබ තුල තියෙන දේවල්. ඒ පණිවිඩ ටික අරගෙන ඔබ ඒ හැම එකක්ම කරලා බලන්න. නිවේදනය කරන්න, සංගීතය අහන්න, සංගීතේ වාදනය කරන්න, චිත්‍ර අඳින දක්ෂයි කියලා හිතුණා නම් කොළයක් පෑනක් අරගෙන චිත්‍රයක් අඳින්න උත්සාහ කරන්න. මේහිම 3-4 වතාවක් කරනකොට ඔබේ යටිසිත යලිත් අවදි වෙනවා. එතකොට පෙර භවයකින් ගෙන ආපු පුරුද්දක් නම් එකවරම ඔබ කවදක්වත් ඇඳපු නැති විදිහේ චිත්‍රයක් ඔබ ලස්සනට අඳීවි. එහෙම නැත්නම් ඔබ පෙර භවයේදී සංගීතය භාණ්ඩයක් වාදනය කරා නම් සංගීත භාණ්ඩ කීපයක් වාදනය
වාදනය කරනකොට ඉබේම එක සංගීත භාණ්ඩයකට ඔබේ හැකියාව වඩාත් වැඩි බව ඔබට තේරේවි. කවදක්වත් ඉගෙනගෙන නැති සංගීත භාණ්ඩයක් ඔබට වාදනය කරන්න පුළුවන්. අද සමහර ළමයි ඉන්නව අවුරුදු 4 5 ළමයි කවදක්වත් සංගීත භාණ්ඩ වාදනය කළ නැති ළමයි පුදුම විදිහට ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ වාදනය කරන අය ඉන්නවා. ඒ අයල හොයල බැලුවාම ඒ පෙර භවවල පුරුදු. ඒ නිසා ඔබ තුලත් පෙර භවෙන් ආපු යම් පුරුද්දක් තියෙනවා, යම් හැකියාවක් තියෙනවා, යම් දක්ෂකමක් තියෙනවා. ඒ හඳුනා ගැනීමයි වැදගත් වෙන්නේ. හඳුනාගත් දේවල් නැවත නැවත පුරුදු පුහුණු කරන්න ලොකු ලයිස්තුවක් තියෙනවා නම් එයිනුත් ඔබ වඩාත් දක්ෂම ඌ දේ ඔබට සොයා ගන්නට පුළුවන් වේවි. ඒකේ වටිනාකම තමයි ඔබ එහි අති දක්ෂයෙක් වෙනවා. ස්වාමින් වහන්ස, ඒ කොහොමද අති දක්ෂයෙක් වෙන්නේ? ඒකට හේතුව තමයි දුවේ එකම දේ තමන් පෙර භවවල නැවත නැවත දිනු කරපු නම් ඒ දක්ෂකම ඔබ දිනු කළ තියෙන පෙර භවයේදී. තොර මේ භවයේදී ඒ යටි මනස තුල තියෙන ඒ ශක්තිය අවදි කරනවා ඔබ සතිමත් වීම තුලින්. තොර සතිය දියුණු කිරීමේ ඉහළම ඵලයක් ලෙස තමයි ඒ පෙර භවවල තියෙන පුරුදු අපිට එළියට ගන්නට පුළුවන් වෙන්නේ. ඔබ එහි දක්ෂයෙක් වෙන්නේ ඒ දේ මීට පෙර සිය දහස් වරයක් ඔබ කරලා තියෙන නිසායි. ස්වාමීන් වහන්ස, මම මෙච්චර කාලෙකට මගේ අටහිතෙන් මම මොනවටද දක්ෂ කියලා අහලා තිබුණේ නැහැ. ඒ වුණාට මට මේ වෙද්දි දැනෙනවා මම මොනවටද දක්ෂ කියලා. එහෙම වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපි ඔය අභ්‍යාසයේ කියලා දුන්නේ තවමත් තමන්ගේ දක්ෂකම් හඳුනාගත්තේ නැති අයට. තමන්ගේ දක්ෂකමට තමන් ආස කරනවා. ඒක තමන් දන්නේම නැතුව ස්වභාවිකවම තමන් තුලින් මතුවෙනවා. ඒතර තමන් ඒ දෙයට අතිශයින්ම දක්ෂයි. ඒ වගේම තමන් ඒ දෙයට අතිශයින්ම ඇලුම් කරනවා. ඒතර හොඳට මතක තියාගන්න ඔබ යමකට දක්ෂයි. ඒ යමකට දක්ෂ වූ දෙයටම ඔබ ඇලුම් කරන්නටත් ඕනේ. ඔබ ඒට ආදරය කරන්නට ඕනේ. ඔබ ඒකට කැමති වෙන්නට ඕනේ. අන්න එතකොට තමයි ඒ දක්ෂකම තව තව දියුණු වෙන්නේ. මොකද ඔබේ දක්ෂතාව තුලින් ඔබ වින්දනයක් ලබනවා, සතුටක් ලබනවා. එතුලින් මොකද වෙන්නේ? ඒ දක්ෂතාව තව උපනැංග වෙනවා. ඒකට සති අභ්‍යාස කිරීම තුලින් එය දියුණු වෙනවා. එහෙම නැත්නම් තවමත් එහෙම දෙයක් මතු කරගෙන නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා සති අභ්‍යාස තුලින් එය මතු කරගන්න. දැන් ඔබත් බොහෝ සති අභ්‍යාස කරන කෙනෙක්, ජීසෙන් පර්යංක භාවනා වගේ දෙයක් ගොඩක් දියුණු කරන කෙනෙක්. එතකොට මේ ශක්තිය රැට නිින්දට පෙරම මේ යෝජනාව කරන්න ඕනේ නැහැ. ඔබ සතිමත් නම් ඒ වගේම සතිමත් වීම දියුණු කිරීම තුළින් ඔබට ඉක්මනින් මේ දේ තේරුම් ගන්නට පුළුවන් වෙනවා. එනිසා ඔබට දෙන සරල උත්තරේ තමයි පෙර භවවල ඔබ කරපු දේවල් ඔබ දුන දැනුවත්වම ඔබ තුලින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්ස, නිතරම සතිමත් වීම නේද හොඳම පිළිතුර ස්වාමින් වහන්ස? ඔව්දුවේ, නිතර සතිමත් වීම තුළින් වෙන කරුණු දෙකක් තියෙනවා මේ විෂයට අදාළව. එකක් තමයි පෙර භවයේ ඔබේ තිබිච්ච සංගවෙච්ච දක්ෂකම් එළියට එනවා. වගේම මේ භවයේ ඔබ දියුණු කරගන්න දේවලුත් තියෙනවා. ඒකත් අමතක කරන්න එපා. සමහර වෙලාවට පෙර භවයේදී ඔබ පරිගණකයක් පාවිච්චි කරලා නැතුව ඇති. නමුත් මේ භවයේදී ඔබට අලුත්ම තාක්ෂණික උපකරණයක් ලැබෙනවා. ඔබ එය පාවිච්චි කරන. එතකොට අලුතින් ඔබ නව දක්ෂකම් එකතු කරගන්නවා. ඒතර ඒ දක්ෂකම් වලින් ඉහළම ඵල නෙලා ගන්නටත් ඔබට සතිමත්කම උපයෝගී වෙනවා. ස්වාමීන් වහන්ස, අද අපිට සතියන්ත ක්‍රියාකාරකම් දෙනවද? මේ සතිය ඔබට ලැබෙන ක්‍රියාකාරකම් අතරින් එකක් තමයි ඔබ ආශ්‍රය කරන අර වගේ දඩබ්බර යාළුවෝ ඉන්නවා නම්, අනිත් අයගේ අප්‍රසාදයට පත්වෙච්ච අය ඉන්නවා නම් ඔබේ පන්තියේ ගෙවල් ළඟ, ඒ යාළුවෝ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මුලින්ම එයාලගේ තියෙන හොඳ ගතිගුණ දෙකක් තුනක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ හමු වෙච්ච වෙලාවක බොහොම සුහදව සෙනෙහසින් ඇස් දෙක දිහා බලලා කතා කරන්න. හුඟක් වෙලාවට අපි අමනාපෙන් ඉන්නවා නම්, අකමැත්තෙන් ඉන්නවා නම් එයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ අමනාපයක් නැති බව පෙන්වන්න නම්, විශ්වාසය දිනා ගන්න නම් මොකද කරන්න ඕනේ? හොඳට හිනා වෙන්න. හිනා වෙලා ඇස් දෙක දිහා බලලා කතා කරන්න. අන්න එතකොට එකවරම ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක තමයි පළවෙනි පියවර ඕනම කෙනෙක්ව හිතවත් කරගන්න. සුවබර සතියන්තයකට ඔබට ආශිර්වාද කරමින් අද වැඩසටහනමින් සමාප්ත කරනවා. හැම කෙනෙකුටම සතිමත් සතියන්තයකට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේටත් සුවබර සතියන්තය. සමනල සිරසින් සතිපාසලට සංකල්පය හා උපදේශකත්වය මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධාන ආචාර්ය පූජ්‍ය උඩුගිරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ, අනුශාසකත්වය පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමින් වහන්සේ. සම්බන්ධීකරණය
හේමන්ත රණවක වැඩසටහන මෙහෙයවීම එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත විද්‍යාපති ග්ලාස්කෝ සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කඹුරාවිල සිරි රේවත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.